රනිල් වික්‍රමසිංහට එක මොහොතක් අපේ රටේ රාජ්‍ය බලයේ ඉන්න දිය යුතු නැහැ. ජනතාවගේ කැමැත්තෙන් ඉන්න පුජ්‍යලයක් නෙවෙයි. ඒ නිසා ඌට කිසිඳු යුක්තිසහගත සදාචාරාත්මක නීතිමය අයිතියක් නැහැ ඌට බලයේ ඉන්න. ඒ නිසා ඌ පළවා හරින්න ඕන පළවෙනි කාරණේ. ඔහු පළවා හැරලා අපේ රටේ හදන්න ඕන අපේ රටේ ජනතාවගේ අභිමතාර්ථයන් ඉෂ්ට වෙන පාලනයක් හදන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ බොරු කියලා ජනතාව රවට්ටලා පොහොර ඇතුව හෝ නැතුව හෝ වගා කරලා මිනිඳුන්ට කන්න දෙනවලු මේ කතා මේක නිකන් මේ වචන විතර වචන මාත්‍ර ප්‍රමණ පමණයිනේ පොහොර ඇතුව හෝ නැතුව හෝ වගා කර එහෙම එකක් නැහැ පොහොර ඕන නිකන් මේ කතා වලින් රවට්ටලා ජනතාව රවට්ටගෙන ගෙනිච්ච එකක් තිබුණා අපේ රටේ ඒ නිසා දැන් ජනතාව ඒක අවබෝධ කරගෙන තියෙන එක ඒ පිළිබඳව අපිට ලොකු සතුටක් තියෙනවා ජනතාව මුලා ගන්න මුලා කරන්නේ මොන වගේද ජාතිවාදය කියනවා මේ සිංහල බෞද්ධ රට කියලා නිකන් මේ සමාජය නිකන් බොරු දැන් මේ වෙලාවේ සිංහල බෞද්ධයා කතෝලික මිනිහා මුස්ලිම් මිනිස්සයා දෙමළ මිනිස්සයා මේ රටේ උපන් මේ රටේ පුරවැසිය වෙච්ච හැම මිනිහෙක්ම හැම දරුවෙක්ම හැම මිනිස්සෙක්ම එකම අර්බුදයකට එකම අපහසුතාවකට පත් වෙලා තියෙනවා පාලකයෝ මේක පාවිච්චි කළා බලය රැක ගැනීම සඳහා වෙච්ච නිකන් ක්‍රීඩාවක් කරන ඒ නිසා මේ රටේ ජනතාවේ බලය පෙන්නවා ඒ බලය පෙන්නවා පොගි දවසල ඒ බලයට ගෝඨාභය රාජපක්ෂ මට තුනෙන් දෙකක් තියෙනවා මට 20 වෙනි සංශෝධනයේ තියෙනවා මට හමුදා බලයේ තියෙනවා මට පරමාධිපත්‍ය බලයේ තියෙනවා කියලා කියාගෙන හිටපු මිනිහා අන්තිමට හොයාගන්න නැති වෙන්න අතුරුදහන් වෙලා ඉන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ දැන් අතුරුදහන් වෙලා ඉන්නේ අපි දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා ඒ තැනට ඒ බලය අපේ රටේ ජනතාව එක පාවිච්චි කරා අපේ රටේ සියලු ජනතාව සමගි සම්පන්නව සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනාම ගෝල් පේසකට ඇවිල්ලා කතෝලික බර්ගමැලේ ආදී අපේ රටේ ජීවත් වෙන සියලු ජනතාව නොඑක් සංස්කෘතිය නොඑක් භාෂාවන් නොඑක් ආගම් අදහන අපේ රටේ ජීවත් වෙන අපේ මිනිස්සු එක්ක අහුවෙලා අන්න රාජපක්ෂව බලවැහැරියා තුනෙන් දෙකක් තියෙනවා කියපු රාජපක්ෂව ඒ නිසා ජනතාවගේ බලය දැන් තේරුම් ගන්න ඕන අපේ රටේ ජනතාව ජන බලය කියන එක ඔය හැම බලයකටම වැඩිය යටත් හෙටත් හෙට වුණත් රනිල් වික්‍රමසිංහ වෙලවන්න පුළුවන් ජන බලයට ඒකත් එක හැපෙන්න බෑ එයා නිකන් කුමන්ත්‍රණ ගන්නවා හෙලිකොප්ටර් පල්ලෑයන් එවලා ඈ හමුදා නිලධාරීන්ට මැරයෝ දාලා ලයිට් නිවලා ගහලා තුවක් ඌදුරගෙන නිකන් මේ වෙන නිර්මාණාත්මක දෙයක් කරන්න හදනවා දැන් ඒවා කරන්න බෑ රනිල් වික්‍රමසිංහ ඒක තේරුම් ගන්න දැන් මේ අලුත් නවීන પરම්පරාවක් තියෙන්නේ අලුත් තාක්ෂණයේ තියෙන්නේ මේවා හංගන්න වසන් කරන්න බෑ ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේක තේරුම් අරගෙන කරුණා කළා මේ ජනතාවගේ ඉල්ලීමට අහුම්කම් දීලා ඔය ආසනයෙන් බහැලා යන්න. එහෙම නැත්නම් අර ගෝඨාභය රාජපක්ෂට උනාට වැඩිය අකර්තව්‍යයකට මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා ගෞරවනීය විදියට බහැලා යන්න. බහැලා යන්න. දැන් ජනතාවගේ ඉල්ලීමට අවස්ථාවක් දෙන්න ඕන. මුලින්ම හැම කෙනෙම දැන් ඔය චන්දීලේනේව පැත්තකින් තියන්න ඕන. දැන් මේ ජනාධිපති කවුරුයි ජනාධිපති කෙනෙක් පත් කරගන්න හැම කෙනාම එක්ක අවුලා. අගමැති කෙනෙක් පත් කරගන්න. ඒ පාර්ලිමේන්තුවේ ව්‍යුහයන් හදලා ජනතාවට ඉක්මන් කඩිනම් සහන දෙන්න හැම කෙනෙක්ම ඉදිරිපත් වෙන්න. එහෙම සහයෝගය දෙන්න හැම කෙනෙක්ම. ඒකට තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා කියන්නේ ඒක හදාගන්න. ඒක හදාගෙන ඒකේ ජනාධිපති කෙනෙක් කරගන්න කවුරු හෝ සාමාන්‍ය පුජ්‍යලේ දැන් ඉන්න කථානායක ජනාධිපති කරන්න. වෙන කෙනෙකුට සරත් පොන්සේකා මහත්තයාට හරි වෙන පාටලී චම්පක රණවකට හරි සජිත් ප්‍රේමදාසට හරි අනු කුමාරට හරි කාට හරි දෙන්න අගමැතිකම්. දීලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගෙන මේ මාස 5ක් 6ක් ඇතුළත මේ ජනතාවගේ ප්‍රශ්න ටික විසඳන්න. දැන් මේ මිනිස්සු එන්න පීඩාවෙන් ඉන්නේ. එහෙම ඒ ටික කල්ලි වෙලා ඡන්දයක් තියලා ජනතාවට අවස්ථාවක් දෙන්න ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ රාජ්‍ය පාලනය ස්ථාපන කරගන්න පිටෝ ගන්න. එහෙම නැතුව දැන් මේ අපි දකින්න මේ ඡන්දයක් තියාගෙන පාර්ලිමේන්තුවේ දැන් මේ විකාරයක් කරනවා මේ මිනිස්සු පීඩාවෙන් ඉන්නේ. මේ අම්මලාට පෝලිං වල බබාලා හම් වෙනවා. පෝලිං වල මිනිස්සු මැරෙනවා. පෝලිං වල මිනිස්සු ගහ ගන්නවා. හමුදා පොලිසිය ගහ ගන්නවා. නේද ඊළඟට පොලිසිය යමුදාවයි ගහ ගන්නවා මිනිසුත් එක්ක ගහ ගන්නවා මිනිසුන්ට ගහනවා පයින් ගහනවා මේ මහා කේදවාචකක අපේ රටේ තියෙන්නේ මිනිසුන්ට ගමන බිමනක් යන්නේ නැහැ මල ගෙදරක යන්නේ නැහැ දාන ගෙදරක යන්නේ නැහැ දාන ටිකක් දෙන්න නැහැ මිනිසුන්ට කන්න බොන්න නැහැ මේ වගේ ඉතාමත් අසරණ භාවයට අපේ සමාජය පත් කරලා තියෙන්නේ ඒ නිසා මේ තත්ත්වෙන් අපේ රට මුදව ගන්න ඕන මුදව ගැනීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඒකේ සාමාන්‍ය පුද්ගලයෙකුට දෙන්න ජනාධිපතිකම සාමාන්‍ය පුද්ගලයෙකුට කවුරු හරි නායකයෙකුට දෙන්න අගමැතිකම දීලා කවුරුත් එක්ක අහුවෙලා දැන් මේ තියෙන තත්ත්වෙ මේ දේශපාලන වාද ભેද එහාට මෙහාට අදීන්නේ නැතුව මේක මේ අපේ රට ස්ථාවර කරන්න ඉස්සල්ලා ජනතාවට කන්න බොන්න ටික දෙන්න බෙහෙත් ටික දෙන්න ස්පිරිතාලවල දරුවන් ඉස්කෝල ටික අරින්න ගොවියන්ට පොහොර ටික දෙන්න එහෙම දීලා මේ මූලික මිනිසුන්ට එදිනෙදා ජීවිතේ සාමාන්‍ය විදිහට ගත කරන්න දෙන්න ඒක හදන්න හැම කෙනාම එක්ක අහුවෙලා ඊට පස්සේ
ඒ සාමාන්‍ය තත්ත්වය ඇති වුණාගෙන් පස්සේ මාස පහක් අයක් හෝ අවුරුද්දක් වගේ කාලයක් ගියාගෙන් පස්සේ ඡන්දයක් තියලා ජනතාවට අවස්ථාවක් දෙන්න රාජ්‍ය පාලනේ ස්ථාවර රාජ්‍ය පාලනයක් හදාගන්න. එහෙම නැතුව දැන් නිකම් මෙතන මේ ක්‍රීඩා කරන එක තුල තවත් මේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත් වෙන එක වෙන්නේ. පීඩාවෙන් පීඩාවට පත් වෙන එක වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් අපේ රටේ දැන් මේ අලුත් සමාජ පරිවර්තනයක් සඳහා වෙච්ච ඒ පෙළ ගැස්ම තරුණ සමාජයේ තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන රනිල් වික්‍රමසිංහ. එහෙම නැතුව දැන් නිකම් මේ ඉස්සර වගේ 88 89 වගේ ආයුධ වලින් හමුදාවයි පොලිසියයි ජනතාවයි ගැටුම් ඇති කරලා ඒ අත්ව අතර මරා ගන්න තත්ත්වයකට පත් කළා මේ රට ලේ වගුරුන තැනකට පත් කරන්න උත්සාහ කරනවා නම් ඒවා වෙන්නේ නැහැ. ඒවා දැන් මේ අලුත් පරම්පරාවේ කට්ටියව කරන්නේ නැහැ. දැන් මේ හැම එකක්ම එදිනෙදා අප්ඩේට් වෙනවා, ඒවා තේරෙනවා, ඒවා අවබෝධ කරගන්නවා. ඒ නිසා ඒවට අහු වෙන්නේ නැහැ දැන් ජනතාව. ඒක තේරුම් ගන්න. ඔය පොත් තියාගෙන පුස්තකාලයක් ගෙන තියාගත්තට වැඩක් නැහැ. මේ ඒ පොත් ටික කියෙව්වේ නැත්තම්. ඒ නිසා අවබෝධය ඇති කරගන්න. නිකම් බොරුවට උගතෙක් විදියට පොත් ටිකක් තියාගෙන පෙන්වන්න එපා. උගත්කම මිනිස්සෙක්ගේ හැසිරීමේ කතාබහේ පාර්ලිමේන්තුවේ අර නිකන් විකටෙක් කවටෙක් විදියට කතා කරන්නේ. කිසිඳු පැසුණු බවක් නැහෙනේ. කිසිඳු පරිණත බවක් පෙන්වන්නේ නැහෙනේ. නිකම් පෞද්ගලිකතාවලේ උසුළු විසුළු කර අර මන්ත්‍රීවරු මිස්ටර් බීන් කියලා. ඒ විදියට හඳුනුනේ. ඇත්තටම අපිටත් නිකන් දැනුණා ඒක. මේ රටක අගමැතිද? මොන විහිළුකාරයෙක්ද? මොන නිකම් මෙයා හොඳයි නිකම් මේ කවට නිකම් මේ නිකම් මේ මොනවාරි ඒ වගේ නිකම් චිත්‍රපටයකට ඒ වගේ නාට්‍යක රඟපාන්න ගන්න. මේ අගමැතිකමට නෙවෙයි කියන එක අපිටත් දන්නවා. ඒ නිසා මේ පුද්ගලයා තමතුරට තියාගෙන මේ රටට අභාගයක් කරන්න එපා. අපේ රටේ ජනතාව හැම කෙනෙක්ම ඊළඟ මැතිවරණයකදී අපේ රටට අවශ්‍ය කරන ඒ සමාජයේ ඉල්ලන මේ සමාජයට අවශ්‍ය කරන මේ මැතිතුමා උතුමා කියලා එහෙම නිකම් මේ උඩින් තියාගෙන සලකන්නේ නැති අපි හා සමාන පුද්ගලයෝ නායකයෝ බවට පත් කරගමු. එහෙම කරගත්තකින් පස්සම අපේ රට මේ තත්ත්වෙ මුදා ගන්න පුළුවන්. එහෙම නැතුව මේ තව දුරටත් දැන් මේ යාලා හදන්නේ මේ නිකම් මේ ජනතාව ගහලා එලවලා තියෙන්නේ මේ ආණ්ඩුව. ඒ නිසා දැන් මේ ආණ්ඩුවේ කිසිඳු බල ව්‍යාපෘතියකට මේ රටේ ජනතාව කැමති නැහැ. ඒ නිසා පළවෙනිම කාරණේ තමයි පාර්ලිමේන්තුවේ ඉඳලා ජනතාවට අවස්ථාවක් දෙන්න ජනතාව තෝරපත් කරගන්න තමන්ගේ අවශ්‍ය කරන ඒ නායකයව ඒ අදාළ කරන දේශපාලන කණ්ඩායම. ඉතින් අපි ඒ නිසා විශේෂයෙන්ම දැන් මේ වෙලාව අපි කාලයක් තිස්සේ කිව්වා මේ දෙගොල්ලම එකගොල්ලක් ඔය රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, චම්පිකරණවක, අතුරුලී රතන හිමි, විමල් ඊරවංශ, ගම්මන්පිල, වාසුදේව නායකකාර, කිරියල් රාජිත, මේ ඔක්කොම මේ කණ්ඩායම ඔක්කොම ගත්තගෙන් පස්සේ එහාට මෙහාට මාරු වෙවි. කාලෙන් කාලට හොරු ආරක්ෂා කරමින්, හොරකම් කරමින්, වංචා කරමින්, ජනතාවගේ ඇසුවලට වැලි ගසමින් එහෙම රාජ්‍ය පාලනය එදිච්ච අය. ඒ නිසා ඒ ඇත්තෝ තවදුරටත් තියාගෙන ඉන්න බලයකින් අපේ රටේ සමාජයට යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක මුලිනුපුටා දාන්න ඕන. මේ හොර නඩය මුලිනුපුටා දාන්න ඕන. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ ජාතික ජනබල වේගයට දෙන්න අවස්ථාව, අනුර කුමාර දිසානායකට දෙන්න අවස්ථාව. ඔහු මේ රටට අලුත් මාවතක්, අලුත් සංවර්ධනයේ පියවරයන් ඉස්සරහට ගැනීම සඳහා ඔහුත් එක්ක එකහුවෙච්ච ඒ බලවේගත් එක්ක, රටේ බලවේගත් එක්ක, විදේශ බලවේගත් එක්ක තියෙනවා. ඒව දන්නවා. දැන්ටමත් ඇත්තටම සමාජ බලවේග පෙළ ගැහිලා තියෙන අනුර කුමාර දිසානායකත් එක්ක, ජාතික ජනබල වේගයත් එක්ක. ඒක බොහොම පැහැදිලි. දැන් මේ යන ඔය චන්දවිම සීම් ඒ තොරතුරු ඒ අපි මේ සමාජ මාධ්‍ය තුළ ඊළඟට මේ අන්තර්ජාලය තුළ විශාල වශයෙන් තොරතුරු හොයමින් ඒ පිළිබඳව නිතරම අවධානයෙන් ඉන්න කණ්ඩායමක්. ඉතින් නිසා අපිට ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.